ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාව කොරෝනා මෙහෙයුමේ ජයග්‍රාහී මාවතේ ශැංග්‍රීලා ප්‍රහාරේ සැඟවුණු රහස් සියල්ල හෙළිවේ මිනිසක් කමේ සනිටුහනක් තබා සෝසුසුම් මැද අවසන් ගමන් ගිය රිස්වාන් වසංගතය මැද සිදුවන ට්‍රම්ප්ගේ න්‍යෂ්ටික ක්‍රියාන්විතය දේශීය ප්‍රවෘත්ති අද දිනේ කොරෝනා රෝගීන් 17 දෙනෙකු වාර්තා වුණා එන් 15 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් කොරෝනා රෝගීන් 660 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා ඊයේ දිනේ වරු මිට 50,000 ඉක්මවා PCR පරීක්ෂණ සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා කොරෝනා රෝගීන් 1085 දෙනෙකු වාර්තා වෙද්දී 660 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 416 දෙනෙකු රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිත රෝගීන් 101 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක විමර්ශන යටතේ පසු වෙනවා. බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවුනද ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 1970ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේ තමයි ශ්‍රී ලංකාවේ දිනකට වැඩියෙන්ම PCR ටෙස්ටිං කරපු දිනේ බවට පත්වන්නේ ඒ ගණන 1970ක්. ඒ වගේම යම් කඩයිමක් පසු කරනවා PCR ටෙස්ටිං ප්‍රමාණය 50,000 ඉක්මවා යෑමත් ඊයේ සිද්ධ කරනවා. ඒ වගේම අපි මේ වන විට සූදානම් කරලා තියෙනවා මේ සියලුම අපගේ තිබෙන පරීක්ෂණාගාර හොංකොං මහාචාර්ය මලික් පීරිස්ගේ රසායනාගාරය හරහා ඇක්‍රෙඩිට් කිරීමටත් ඒ වගේම තවත් කොටසක් එක්සත් රාජධානියේ ක්‍රමවේදයක් අනුව ඇක්‍රෙඩිට් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙය අපි පෞද්ගලිකාංශයටත් යෝජනා කරනවා. පෞද්ගලිකාංශයේ ඔවුන්ගේ මුදල් ගෙවා එම ඇක්‍රෙඩිටේෂන් ක්‍රමය නිමවට පත් කළ යුතුයි. කොරෝනා වෛරසය ආසාදිනී වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයන් 33 දෙනෙකු සුවය ලබා පිටව ගියා. ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 283ක්. නාවික මහරෝහලේ සිටි 22 දෙනෙකු, ජාතික බෝන රෝග විද්‍යායතනයේ සිටි 4 දෙනෙකු, මුල් ඒරියාව රෝහලේ සිටි 6 දෙනෙකු සහ වැලිකන්ද රෝහලේ සිටි නාවික හමුදා සමාජිකයෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ. නිවෙස් වලින් බැහැරව යන පුද්ගලයන් යලි නිවෙස් වෙත යාමේදී සෞඛ්‍යාංශ ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන්ම පිළිපැද යුතු බව මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා පවසනවා. එසේ නොමැති වූහොත් නිවසේ සිටින කුඩා දරුවන් කොරෝනා වාහකයන් බවට පත්විය හැකි බවයි ස්වාධින රූපවාහිනී ෆේස් ටු ෆේස් විශේෂාංගයට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. දැන් වැඩි හිටියෝන් බහුතරක ගැන අපි කියන අවුරුදු 60ට වැඩි අය බොහෝ විට ඉන්න නිවෙස්වල මේ තත්ත්වය තුළ තවමත් දැන් එළියට එනවා තරුණ කණ්ඩායම් වැඩ කරන ජනතාව. ඒ අය ආය යන්නේ ගෙදරට. එතකොට අපි ඉතා පැහැදිලිවම කටයුතු දෙකක් තියෙනවා. ඒ තමයි අපි නිවසට යෑමේදී අපි ඒ දුරස්ථභාවය තියාගන්න ඕන ගේ ඇතුලේ. ගේ ඇතුලේ දුරස්ථභාවය තියාගන්න ඕන කියලා මම අදහස් ගෙදරට ගිය ගමන් එක්කෝ කුඩා දරුවෙක් අම්මා තාත්තා ගියාගෙන දුවාගෙන එනවා නම් ඒක නවත්තන්න ඕනේ. මොකද දරුවා ඔයා ගාවට ඇවිල්ලා ඊළඟට හැරිලා යන්නේ ආච්චි සිය ගාවට. එතකොට ඔයා වැඩිහිටියක දුරස්ථභාවය තිබ්බත් වැඩක් නැහැ. කුඩා දරුවා වාහකෙක් වෙනවා ඔබත් වැඩිහිටියත් අතර. ඒ නිසා හැම විටම ගෙදරට ගිය ගමන් සියලුම සෞඛ්‍ය පුරුද්ද කියලා දීලා තියෙන විදිහට ඒව කරලා පිරිසුදු වෙලා සියලුම අවධානම අඩු කරගෙන ගෙදර අනිත් අයත් එක්ක මුසු වීම තුලින් මේ අවධානම අඩු කරන්න පුළුවන්. මොකද කුඩා දරුවන්ට සංකූලතා ඇතිවීම ඉතාමයි. හැබැයි ඒගොල්ලෝ වාහකයක් වෙන්න පුළුවන් නිවස ඇතුළත ඔබ රෝගිය කෙනා. COVID-19 වෛරසය මර්ධනය කිරීමට මිනිසුන් යොදාගෙන අත්හදා බැලූ එන්නතක් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙමින් පවතින බව චීනයේ ලැන්සට් සංගරාව වාර්තා කර තිබෙනවා.
චීන ජාතිකයෙකුට පළමු එන්නත ලබා දී ඇති අතර පළමු අධිහර අවසන් වන විට ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා ඊට අදාළ ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කර ඇති අතර ඕනෑම අයෙකුට පරීක්ෂා කර බැලිය හැකි පුද්ගලයන් 108 දෙනෙකු යොදාගෙන දින 14ක් පුරා අදාළ පරීක්ෂණය සිදු කෙරුණා පළමු අධිහරයේ පරීක්ෂණ කටයුතු අවසන් වී දින 28ක් ගතවන තුරුම ඉන් අහිතකර ප්‍රතිඵලයක් වාර්තා වී නොමැති බව අදාළ වාර්තාවේ දැක්වෙනවා එහි බලපෑමෙන් ප්‍රතිදේහ නිෂ්පාදනයේ වී තිබූ අතර කොරෝනා වෛරසයට එරෙහිව ස්ථිර එන්නතක් හඳුන්වා දීම උත්සාහදරන මොහොතකදී මේ වැදගත් සම්දිස්ථානයක් ලෙසයි පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 53,40,192 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 21,78,862ක් වෛරසය ආසාදනය වීමෙන් මරණ 340,735ක් වාර්තා වනවා රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රටපුරා ආසාදිතයන් තවමත් හමු වන පසුබිමක රටේ සියලු ප්‍රාන්තවල සංචරණ සීමා අර්ධ වශයෙන් ලිහිල් කිරීමට ඇමරිකා රජය පියවරගෙන තිබෙනවා වෛරසයෙන් වැළකීමට තමන් මැලේරියා රෝගය මැඩලීම සඳහා වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය ලබා ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා කෙසේ වෙතත් අදාළ ඖෂධය ලබා ගැනීමෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් මිය යෑමේ අවදානම බෙහෙවින් වැඩි බවයි ලැන්සෙට් පබ්ලික් හෙල්ත් සංග්‍රහව පළකල අධ්‍යයනයක දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය වෙත ඇතුළු වන සියලු විදේශිකයන් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක්විය යුතු බවට එරට රජය ප්‍රකාශ කළා. එසේ කටයුතු නොකරන අයට ස්ටර්ලින් පවුම් දහසක දඩයක් පැනවීමටයි නියම කර තිබෙන්නේ. COVID-19 වෛරසය මැඩ පැවතීමට පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මාස අවසානයේ දක්වා දීර්ඝ කිරීමට තායිලන්තයේ බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනමද ජුනි මාස අග දක්වා දීර්ඝ කරන අතර රාත්‍රී සමාජ ශාලා, සිනමා හල්, මත්පැන් අලිවිසල් වසා දමා තිබෙනවා. පෙරු ජනාධිපති මාටින් විස්කාරා ප්‍රකාශ කළේ ජාතික හදිසි තත්ත්වය ලබන සඳුදා සිට ජුනි මාස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බවයි. මේ වන විට එරටින් COVID-19 වෛරසය ආසාදනය වූවන් 112,000ක් පමණ වාර්තා වී තිබෙනවා. 3000කට අධික පිරිසක් මියගොස් ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. මේ අතර වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා තිබූ ඇඳිර නීතිය උල්ලංඝනය කරමින් සිය මිතුරන් සමග මත්පැන් සාදයක් පවත්වමින් සිටි පෙරු රාජ්‍ය නගරාධිපතිවරයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සාදයේ පැවති ස්ථානයට පොලිසිය පැමිණීමත් සමග නගරාධිපතිවරයා මියගිය තැනැත්තෙකු මෙන් මිනි පෙට්ටියක් තුල නිදාගෙන සිටින අවස්ථාවේදී ඔහු අත්අඩංගුවටගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. COVID-19 වෛරසයේ හේතුවෙන් ලෝක ආර්ථිකය දිගු කාලීන පසුබෑමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මහාචාර්ය නෝරියල් රවුබිනි පවසනවා. එය යථා තත්ත්වයට පත්වීමද මන්දගාමීව සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. අර්බුදයේ හේතුවෙන් අහිමි වන රැකියා නැවත ලැබීමේ ඉඩකඩද අවම බව ඔහු ප්‍රකාශ කරනවා. COVID-19 අර්බුදය හමුවේ ද්විපාක්ෂික සම්බන්ධතා තවත් වර්ධනය කර ගැනීමට ඉන්දු ශ්‍රී ලංකා නායකයින් එකඟත්වය පළ කළා. අද පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ සෑම ආකාරයකින්ම දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට කැප වී කටයුතු කරන බවයි. ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග දුරකථනය මගින් සම්බන්ධ වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙරටම බලපාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කළා. වත්මන් දුෂ්කර කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ උපකාර සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට සහ එරට ජනතාවට ජනාධිපතිතුමා කෘතඥතාව පළ කළා. ඉන්දියාව ප්‍රදානය කළ මෙට්‍රික් ටොන් 10ක වෛද්‍යාධාර මෙම අර්බුදකාරී අවස්ථාවේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ. ඉන්දියාව තුල COVID-19 පාලනය කිරීමට නරේන්ද්‍ර මෝදි මහතාගත් උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රසාදය පළ කළා. අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම වෙනුවෙන් හඳුන්වා දුන් ආර්ථික සහන වැඩපිළිවෙළද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වුණා. ශ්‍රී ලංකාවද සතුටුදායක ලෙස රෝගය පාලනය කර ගැනීමට සමත් සිටින බවයි එතුමා කියා සිටියේ. ඊට ප්‍රතිචාර දැක් වූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කෝටි 130ක ජනගහනයක් හසුරුවා ගැනීම දුෂ්කර කාර්යයක් වුවද වසංගත ව්‍යාප්තිය 75%කින් පමණ මර්ධනය කර ගැනීමට හැකි වූ බව සඳහන් කළා. තමා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හඳුනාගෙන ඇත්තේ නිරවුල් චින්තනයක් සහිත ඉක්මනින් දුෂ්කර තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයෙකු ලෙස බවයි මෝදි මහතා ප්‍රකාශ කළේ. තමාට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාව වසංගතය හොඳින් පාලනය කර ගැනීමට සමත් ඇති අතර එහි ගෞරවය ජනාධිපතිතුමාට හිමි වූ බව ඒ මහතා කියා සිටියා.
මෙවන විට සිය ප්‍රමුඛතාව ආර්ථික පුනරුදේ බව කී රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පිළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තයේ ඉදිකිරීම කඩිනම් කිරීම ඉන් එක් ව්‍යාපෘතියක්. අගය එකතු කළ කාර්මික සහ කුෂකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය සහ එම ක්ෂේත්‍රවල ආයෝජන සඳහා ඉන්දියා ආයෝජකයන්ගේ දායකත්වය වැදගත් වෙනවා. දිරට අතර ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් හෝමාරු වැඩසටහන තවත් පුරුල් කිරීම සඳහා ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළා. සාක් හෝමාරු පහසු යටතේ ප්‍රදානය කර ඇති ඩොලර් මිලියන 400ක මුදලට ඩොලර් මිලියන 1.11 කිරීමට ඉන්දියා රජය එකඟවන්නේ නම් විදේශ විනිමය ගැටලු කළමනාකරණය කර ගැනීමට විශාල ආධාරයක් ලැබෙන බවද ජනාධිපතිතුමා කියා සිටියා. ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහාය ලබා දීමට ඉන්දියා රජය සූදානම් බවයි නරේන්ද්‍ර මෝදී මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ඉහළ කොත්මලේ ජලාශයට පැන සියතිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණියකගේ දිවි බේරා ගැනීමට යාමේදී දිවි අහිමි වූ තලවකැලේ ලිදුල එච්.කේ. රිස්වාන් තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කර ගැනීමට උත්සාහ කළ දෙමළ තරුණියක බේරා ගැනීමට යාමේදී රිස්වාන්ට ජීවිතය අහිමි වුණේ. ඔහු පදිංචිව සිටියේ ලිදුල රත්නගිරිය ජනපදයේයි. වයස අවුරුදු 28ක් වන මොහු දෙදරුපියෙක්. රිස්වාන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහරෝහලේදී ඊයේ සිදු කෙරුණා. අනුතුරුවයි ඔහු පදිංචිව සිටි රත්නගිරිය නිවස වෙත දේහය රැගෙන එනු ලැබුවේ. තම ජීවිතයේ පරදුවට තබා රිස්වාන් කළ යහපත් ක්‍රියාව අගයමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විශේෂ උපහාර තිලිනයක් පිරිනැමීමට පියවර ගත්තා. ආණ්ඩුකාරවරයා වෙනුවෙන් රිස්වාන්ගේ නිවස වෙත ගිය ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ. තිලකරත්න මහතා මෙම විශේෂ උපහාර තිලිනය ඔහුගේ බිරිඳ වෙත පිරිනැම්වා. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා මූල්‍ය ප්‍රදානයක්ද සිදු කෙරුණා. රිස්වාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට අනුව ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට දින දෙකකට පෙර සහරාන් හෂීම් සහ තවත් බෝම්බකරුවෙක් කොළඹ ශැංග්‍රීඩා හෝටලේ වෙත පැමිණ ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා. 2019 අප්‍රේල් 21 වනදා කොළඹ ශැංග්‍රීලා හෝටලේ සිදු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහු ප්‍රථමයෙන් කොමිසමට සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 17 වනදා ශැංග්‍රීලා හෝටලේට පැමිණි මොහොමඩ් හම්ෂාඩ් නම් පුද්ගලයෙක් එම හෝටලේ 6 වන මහලේ 616 වන කාමරයේ වෙන් කරගෙන සිටින බවට පරීක්ෂණ වලින් හෙළිවි ඇති බවයි. එම වෙන්කර ගැනීම සඳහා උදාගෙන ඇත්තේ මොහොමඩ් හම්ෂාන් නැමැති ව්‍යාජ නමක් බවත් එලෙස පැමිණ ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැන්න ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉබ්‍රහීම් ඉම්ෂාඩ් අහමඩ් බෝම්බකරු බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පවසා සිටියා. එමෙන්ම ශැංග්‍රීලා හෝටලයට ප්‍රහාර එල්ල කළ සහරාම් හෂිම් සහ මොහොමඩ් ඉබ්‍රහීම් ඉල්හාම් යන අය පාස්කු ඉරුදින්ට දින දෙකකට පෙර එනම් අප්‍රේල් 19 වනදා උදෑසන 7:30ට පමණ එම හෝටලයට පැමිණ ඇති බවද මහින්ද ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස පැමිණි බෝම්බකරුවන් ශ්‍රැංගලා හෝටලේ ටේබල් 1 අවන්හල වෙත ගොස් උදෑසන ආහාරය ලබාගෙන ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර සූදානමක් සඳහා විය හැකි බවයි. පසුව ඔවුන් දෙදෙනා හෝටලේ ලොබිය වෙත පැමිණ එහි මිනිත්තු කිහිපයක් ගත කර කොළේ රථයකින් කොල්ලපිටියේ පිහිටි ගොඩනැගිල්ලකට ඇතුළු වී ඇති බව සීසීටීවී දර්ශන මගින් අනාවරණය කරගත් බවයි. මෙහිදී සාක්ෂිකරු පැවසුවේ එම ගොඩනැගිල්ලේ පස්වන මහලේ පිහිටි නිවසක් සහරාම් හෂිම් කුලියටගෙන ඇති අතර ප්‍රහාරයෙන් පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම නිවසේ සහරාන්ගේ දියණියගේ ඇඟිලි සලකුණු තිබී ඇති බවයි. එමෙන්ම මහල් සංකීර්ණයේ මුරකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෑන් රථයක් සම්බන්ධයෙන් කන්නු අනාවරණය වූ බව මහින්ද ජයසුන්දර මහතා පැවසුවා. පසුව එම වෑන් රථය පිළිබඳ සුවපලීමේදී එය පාස්කු ප්‍රහාරයට පසුදින කොච්චකරේ දේවස්ථානයේ ඉදිරිපිට නැවතා තිබී පසුව පුපුරවා නිෂ්ක්‍රිය කෙරෙනු වෑන් රථය බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමට කිසිදු බාධාවකින් තොරව එම කටයුතු සිදු කිරීමට හැකි පරිසරයක් පවතින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. අධිපූජ්‍ය කොටකොට ධම්මාවාස ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේ අලි සබ්රි මහතා මේ බව පැහැදිලි කළේ. ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අමරපුර නිකායේ මහානායක අගමහා පඬිතු අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවස්ස ස්වාමින් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගේ සුවදුක් විමසීමෙන් පසු අලි සබ්‍රි මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඒ කාලිනුතුමා චෝදනා කරා පාසු ප්‍රහාරයේ පිටුපස කිසියම් අදුෂමාන හස්ත ක්‍රියාත්මක වෙනවා කියලා. කාලිනුතුමා බලාපොරොත්තු වෙන්නේ මේකේ සාධාරණව මේක නීති ක්‍රියාත්මක කරන්න දෙන්න කියලා. අනිවාර්යයෙන්ම මේ රටේ සියලුම අයට කිසිඳ චකිතයකින් බයකින් තොරව ජීවත් වීමේ වටපිටාව තියෙනට ඕන. ඒ වටපිටාව තීමීම සඳහා පාස්කු ප්‍රහාරය හෝ උනෑම ත්‍රස්තවාදී ප්‍රහාරයක තියෙන සියලු තොරතුරු නිසි පරිදි විමර්ශනය කරලා ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම සොයා බලලා ඊට වරදකරුවන් සියලු දෙනා හොයා ගන්න. උන්ට දඬුවම් දෙන්න. කාර්යනතුමා කියපු ආකාරයට එය නීතියට අනුකූලව සිදුවිය යුතුයි. දැන් මම හිතනවා අලුත් රජාවට පස්සේ ගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒ පරීක්ෂණ කටයුතු කිසිඳු මැදිහත් වීමකින් තොරව ස්වාධීන ලෙස පරීක්ෂා කිරීම සඳහා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවස්ථාව සහ පසු भद्राणी जयवर्धन महात्म्य पवसनवा වෙළඳපොලේ සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව පසුගිය දිනවල පැමිණිලි ඉදිරිපත් කළා. විමෝල් හිමියන් සහල් තොග සංගවාගෙන සිටින බවටයි චෝදනා එල්ල වුණේ. ඒ අනුව වැටලීම් සිදු කෙන්නු අතර කුඩා විමෝල් හිමියන් සතුව ඇති වී තොග වෙළඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතුද සිදු කෙරුණා. ඒ අනුවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ සමූපකාර තොග වෙළඳ සල්වලට සහල් බෙදා හැරීම අද සිදු කෙරුණේ. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සහල් මුල් හිමියන් විසින් කොළඹ දිස්ත්‍රික්කයට සහල් ලබා දීම මේ වන විට අවසන් වෙමින් පවතින. හෙට සහ අනිද්දා කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සහල් ලබා දීම අඛණ්ඩව සිදු වෙනවා. අනිත් ප්‍රදේශවලටත් සහල් ලබා දීම අපි කරගෙන යනවා. අද දින සිට මේ සහල් ලබා දෙන්නේ සමූපකාර සමිති වෙත. සමූපකාර සමිති විසින් ප්‍රාදේශිකවලට ලබා දෙනවා. අඟහරුවාද සිට ලක්සතුස වෙළඳ ආයතන වලට ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. පෞද්ගලික අංශයට අවශ්‍ය සහල් ලබා දීමටත් කටයුතු කරමින් තියෙනවා. සම්පසහ වර්ග කිහිපයක් විතර කොන්දපලේ මේ සහල් නැහැ. අනිත් සහල් තියෙදි මේ සහල් විතර නැතිවෙන හේතුව මොකක්ද? බස්නාහිර පළාතට අවශ්‍ය වෙනවා සහල් මාසයකට මෙට්‍රික් ටොන් 45000ක් පමණ මේ නාඩු සහල්. වෙළඳපළේ වැඩිපුර ඉල්ලුමක් තියෙන නිසා තමයි නාඩු සහල් වල අඩුවක් දකින්න ලැබෙන්නේ. නමුත් රජයේ මැදිහත් වීමෙන් ඒ අවශ්‍ය සහල් තොග දැනුත් ඉදිරියේදීත් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. මේ අතර මහා පරිමාණ විමෝල් හිමියන් සහල් තොග සංගවාගෙන ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ස්වාබලිම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් සංකීර්ණ පරීක්ෂා කිරීමට අද කටයුතු කෙරුණා. පාරිභෝගික කටයුතු අධිකාරිය සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ති දිසානායක මහතා ඇතුළු නිලධාරීන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊට සහභාගී වුණා. සහල් තොග ගබඩා පරීක්ෂා කිරීමට එම නිලධාරීන් කටයුතු කළා. අපි රජය සමග එකඟ වෙලා රුපියල් අංගවලට විකුණන්න ඔක්කොම එකඟ වෙලා අපි හැමිලාට ඒකට හදාන්න ගත්ත වී අපි ළඟ තියෙනවා බලන්න. ඊට පස්සේ මේ නිකන් මේ පොඩි මේකේක දේපාලන පන්දු නිසා 98 එක එකතරේ අනුව කරපුවාම මගේ බම් කෝටි 800ක බැංකුවට ණය. අපි අද ඔක්කොම බලන්න. ඔක්කොම බලන්න. ඔක්කොම බලලා ඊට පස්සේ අපි පස්සේ තියෙන කරු. ඔව්. වාහනක මගෙන් ඇවිල්ලා මේ ස්ටොක් එක සියටත් පහ කිරිතම්බා प्रमाण लघु प्रमाण मम सर उपलब्ध
තොන්ලක්ෂ 32ක් නෙවෙයි තොන්ලක්ෂ 18ක් තිබ්බම මම මේ මෝල දෙන ආණ්ඩුවට නිකන් ඒකට හේතුව ඔව් මන්ද හැබැයි අර විදිය වෙන්න ඕන 32ක් වෙන්න ඕන ශ්‍රීලංකා තානාපති ලෙස පත්ව සිටින විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමෙන් පසු රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා ඒ මහතා රුසියාව බලා පිටත්ව ගියා. පෙර දිනිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්යවරයෙකු වන එම්.ඩී. ලමාවංශ මහතා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයාද වනවා. වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා වන ලමාවංශ මහතා සාක් රටවල ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ හිටපු ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. කුඩා දරුවන්ගේ වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් මෙරට සිටින ප්‍රවීණතම ශල්‍ය වෛද්‍යවරයෙකු වන්නේ මහාචාර්ය ලමාවංශ මහතායි. කිසියම් රෝගියෙකුගේ හදවත නැවතුනහොත් එය තෙරපීමෙන් යලි පණගැන්විය හැකි යන්ත්‍රයක් රාගම වෛද්‍ය පීඨයට පරිත්‍යාග කෙරුණා. නිල්ෂාන් අබේවර්ධන නැමැති කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙකුයි එය නිෂ්පාදනය කර තිබෙන්නේ. දේශාන් අබේවර්ධන ශිෂ්‍යා සිය යන්ත්‍රය සඳහා මෙවන විට පේටන්ට් බලපත්‍රයද ලබාගෙන තිබෙනවා. එවැනි යන්ත්‍ර 10ක් නිෂ්පාදනය කර රට පුරා ශික්ෂණ රෝහල් 10කට පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ. රාගම වෛද්‍ය පීඨය සඳහා යන්ත්‍රයේ පරිත්‍යාග කිරීමේ උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය නාලක ගොඩේවා මහතා සහභාගී වුණා. නැවතුණු හදවතක් කොරෝනා නිසා වෙන්න පුළුවන් ඕනත් ඕනෑම රෝගයක් නිසා වෙන්න පුළුවන් මසාජ් එකක් මගින් පණ ගන්නවා ගැනීම මේ දක්වා ලංකාවේ භාවිතා කරපු එකම ක්‍රමය අත පාවිච්චි කිරීම. නමුත් අත පාවිච්චි කරන්නේ නැතුව එක මැෂින් එකකට බාර දුන්නේ සමාජ දුරස්ථතාවය පවත්වාගෙන වෛද්‍යවරයාට වෙන අවම හානියක් කරගෙන ඒ අදාළ රෝගියාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙන්න තමයි මේ මැෂින් එක අපි හැදුවේ. මෙහිදී අදහස් දක්වූ නාලක ගොඩේවා මහතා කියා සිටියේ කොරෝනා වසංගතය පාලනය කර ඇති මෙවන් අවස්ථාවකදී මැතිවරණ කොමිසමට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් මහ මැතිවරණයේ පැවැත්විය හැකි බවයි. මේ වෙන විට කොරෝනා තත්ත්වය රජය සම්පූර්ණයෙන් වගේ පාලනය කරලා තියෙනවා. ඒක සීමා වෙලා තියෙනවා පොකුරු කීපයකට. ඒ පොකුරු හඳුන්වාගෙන තියෙනවා. ඒ තත්ත්වය යටතේ මැතිවරණේ පවත්වන්නට සැබෑ අවශ්‍යතාවක් මැතිවරණ කොමිසමට තිබෙනවා නම් මැතිවරණේ පවත්වන්නට පුළුවන්. මැතිවරණ කොමිසම කියන්න ඕනේ හැකියාව ඉක්මනට මේ මැතිවරණේ පවත්වන්නේ කෙසේද කියලා. එසේ කීමේ යුතුකම උන්ට තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද මැතිවරණයක් අවශ්‍යයි මේ රට ඉදිරියට යන්නට. ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.